साधु 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 नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहि मे शरणयामि नमस्कार वेवा धम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संघरुवनत समदा महासंघ शरणयामि नमस्कार वेवा तुनुरुवनत समदा तिसारण शरणयामि साधु 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 අපට මේ ධර්මයේ උගන්වා වදාළ අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ ලබත්වා සාදු සාදු වැඩ සිටින ගරුතර මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි භව පැවැත්මේ භයානකකම දන්න භව පැවැත්මෙන් මේ ජීවිතය මුදවා ගන්න ඕන කියලා හිතන ධර්ම මාර්ගයේ ගමන් කරන යෝගාවචරයාට උපකාර වන අනගිතරතුරු රාසියක් මේ බණපදයෙන් ඉගෙන ගන්නට ලැබෙනවා අද දවසේ මේ අසිරිමත් දම්සක සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ හැපොල පදිංචි පින්වත් ඒ.එම්. කරුණාවති මෑණියන් ඇතුළු පවුලේ සැම දෙනා ඒ වගේම කිඹුලාවල පදිංචි ඩී.එම්. ප්‍රේමරත්න මහතා ඇතුළු මේ පින්වත් සියලු දෙනා රැස් කරගන් දෙදෙන පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ පරලෝකයේ සියලු ඥාතීන්ට ඒ වගේම සුජීවත්ව සිටින පින්වතුන්ට සබ්බ දානං ධම්ම දානං චිනාති සීළු දන් දීම අතර ධර්ම දානයේ අග්‍රයි අද මේ පින්වතුන් දන් දෙන්නේ අමෘතය සසරක දුක්ගිනි නිවන සසර කතරින් එතර කරවන අමා මහ නිවණින් සැනසෙන්න ලැබෙන පුණ්‍ය නිධානයක් තම තමන්ගේ ජීවිතවලට රැස් කරගන්න ලැබෙනවා කියලා ප්‍රමාණ සතුට වෙන. පින්නතුනි මේ බණපදයට හොඳට ඇහුම්කන් දෙන්න ඕන. එතකොට තමයි පින් රැස් වෙන්නේ. ඒ අහන බණපද හොඳට මතක තියාගන්න ඕන මතක තියාගත්තු බණපදේ නුවණින් විමසන්ත ඕන ආන් එතකොට මේ සසරට ඇදගෙන යන භයානක ගමනින් මිදෙන මාවතට ඇතුළු වෙනවා එතකොට මේ ජීවිතේට අනන්ත යහපත සැලසෙනවා මේ ලාභය මේ ජීවිතේ පුරුද්දක් හැටියට ඇති කර ගන්න ඕන. මනුස්ස ජීවිතය తాවකාලිකයි. කොයි මොහොතේ මරණය අපි කරා එයිද කියන්න බෑ. කයට රැස් වෙන දේවල් අහිමි වෙලා යනවා. කය වටා තියෙන ඒවා කය අහිමි වෙනකොට අහිමි වෙනවා. හිතට රැස් වෙන දේවල් ගෙනියන්න පුළුවන් වෙනවා.
මේ පින්වතුන්ගේ ජීවිතවලට රැකවරණය හදන, ආරක්ෂාව හදන, සැනසිල්ල හදන, ගෙනියන්න පුළුවන් ශ්‍රේෂ්ඨ දෙයක් අද දවසේ රැස් කර ගන්නවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සිරිමුව මඬලින් දේශනා කළ ධර්මයේ තුලින් තමන්ගේ ජීවිතය දිහා බලනකොට අපේ අඩුපාඩු ටික ටික හදාගන්න පුළුවන් වෙනවා. දවසක් ජෙන් වහන්සේගෙන් භික්ෂුන් වහන්සේ නමක් ඇහුවා, භාග්‍යවතුන් වහන්සේ මේ විඥාණය ආහාරයක් වන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ උත්තර දුන්නා, පින්වත් භික්ෂුව, යලි උපතක් පිණිස, භවයක් පිණිස මේ විඥාණය පෝෂණය කරනවා කියලා. ඒ තමයි ඍතු වෙන කාන්තාවක් ඉන්න ඕන, ගන්ධබ්බෙක් පැමිණෙන්න ඕන, කාන්තාව පුරුෂෙක් සමග එකතු වෙන්න ඕන. ගන්ධබ්බය කියලා අදහස් කළේ විඥානයේ ක්‍රියාකාරීත්වයට. බුද්ධ දේශනාවේ තියෙනවා ධාතු හයක් බෞකුසක එක්තැන් වීමෙන් ඉපදීම නැමැති දේ සිද්ධ වෙනවා කියලා. ධාතු හය තමයි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, ආකාශ ධාතු, විඥාන ධාතු. ආකාශය කියලා කිව්වේ ඉඩකඩ, යම් කිසි වස්තුවක් හටගන්න තියෙන ඉඩකඩ. මේ සතර මහා ධාතුන්ගේ සම්බන්ධය එක යම් කිසි ඉඩකඩක් තියෙන්න ඕන විඥානයේ ක්‍රියාකාරීත්වය හැදිලා. නාම රූපයන්ගේ වර්ධනය වෙන්න ඉඩකඩේ තමයි වර්ධනය වෙන්නේ. දැන් අපිට මේ ක්‍රියාත්මක වෙන සිදුවීම් මාලාවෙන් නිදහස් වෙන්න අමාරුයි. ඒකයි අපිට අනුවරාග්‍ර සංසාරික එන්න උනේ. නිදහස් වෙන්න දුෂ්කර විදිහට තමයි සකස් වෙලා තියෙන්නේ. අනාත්ම ලක්ෂණ සූත්‍ර දේශනාව, විඥානයේ තමාගේ වසඟේ පවත්වන්න බෑ. තමාගේ වසඟේ පවත්වන්න බැරි බව විඥානය මව කුසකට තනියම යන්නේ නෑ. එතකොට විඥානයක් හුදකලාවේ පවතින්නේ නෑ. විඥානයක් හුදකලාවේ චුත වෙන්නෙත් නෑ. විඥානයක් හුදකලාවේ වැඩෙන්නෙත් නෑ. විඥානය කියන්නේ නාම රූප නිසා හටගන්න දෙයක්. නාම රූප කියන්නේ විඥානය නිසා හටගන්න දෙයක්. මේ දෙක වෙන් කරන්න බෑ. එකට තියෙන්නේ බටමිටි දෙකේ උපමාවනේ. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා, කවුරු හරි කියනවා නම් අහමඤ්ඤත්‍ර රූපං, අහමඤ්ඤත්‍ර වේදනාය, අහමඤ්ඤත්‍ර සංඥාය, අඤ්ඤත්‍ර සංකාරේහි විඥානස්ස ආගතින්වා ගතින්වා තිතින්වා චුතින්වා උපපත්තින්වා පඤ්ඤා පිස්සාමීති නේතං ථානං විජ්ජති කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. කවුරු හරි කිව්වොත් රූපයකින් තොරව, වේදනාවකින් තොරව, සංඥාවකින් තොරව, සංස්කාරවලින් තොරව විඥානයක් චුත වෙනවා කියලා හෝ ඒ කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ කිව්වා. විඥානේ තනියෙන් ගමන් කරන්නේ නැහැ කියන එකයි මේ කියන්නේ. කවුරු හරි කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාරවලින් තොරව විඥානයක් උපදිනවා කියලා ඒක කිසි දවසක වෙන්නේ නැහැ. කවුරු හරි කියනවා නම් රූප, වේදනා, සංඥා, සංස්කාර වලින් තොරව විඥානයක් වැඩෙනවා කියලා ඒක සිද්ධ වෙන්නේ නැහැ. එහෙමනම් විඥානයක් මව කුසක පිළිසිඳ ගන්නවා කියලා කියද්දි හුදකලාව විඥානයක් මව කුසේ බැසගන්නේ නැහැ. රූප, වේදනා, සංඥා, සංස්කාර සහිත වූ විඥානය තමයි මව කුසක බැසගන්නේ. දවසක්
භික්‍ෂූන් වහන්සේ නමක් භාගතුන් වහන්සේගේ ධර්මය ගැන මෙහෙම කතා කළා. මේ භවයෙන් භවයට ගමන් කරන්නේ විඤ්ඤාණයක් කිව්වා. එතකොට භික්ෂුන් වහන්සේලා අර භික්ෂුන් වහන්සේ හොයාගෙන ගිහින් කිව්වා, ඔබ එහෙම කියන්න එපා. භවයෙන් භවයට ගමන් කරන විඤ්ඤාණයක් තියෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ වදාළේ නැහැ කිව්වා. භාග්‍යතුන් වහන්සේ වදාළේ විඤ්ඤාණය හේතුන් නිසා හට ගන්නවා, හේතු නැතිවීමෙන් නැතිවිලා යනවා කියලයි. පින්වතුනි, මේ ගැන ඔබ හිතේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. ටිකක් ගැඹුරුයි වගේ හිතෙයි මේ ධර්මය, හිතේ ශ්‍රද්ධාවක් ඇති කරගන්න. මේ අන්තිම හුස්ම පොද වාතලට එකතු වෙන්න කලින් මේ අපේ ජීවිතයේ ස්වභාවය ඉගෙන ගන්න ඕනේ. භාගතුන් වහන්සේ දේශනා කළේ මේ විඤ්ඤාණය ගින්නට උපමා කරලා, ගින්නක් වගේ කිව්වා. දරවලින් ඇවිලෙන ගින්නට කියනවා දර ගින්න කියලා. ඊළඟට ගොමවලින් ඇවිලෙන ගින්නට කියනවා ගොම ගින්න කියලා. කඩදාසි වලින් ඇවිලෙන ගින්නට කියනවා කඩදාසි ගින්න කියලා. එතකොට ගින්නේ ස්වභාවය එකයි, හැබැයි ඇවිලෙන්ට උපකාර කරපු දේවල් විවිධයි. බුදුන් වහන්සේ වදාළා ඒ විදිහට මේ විඤ්ඤාණය ස්වභාවය. අර භික්ෂුව ඒකට එකඟුනේ නැහැ. බුදුන් වහන්සේ යාට එන්න කියන්න කිව්වා. ඒ භික්ෂුන් වහන්සේගෙන් ඇහුවා, භවෙන් භවයට යන විඤ්ඤාණයක් තියෙනවා කියන්නේ හැබෑද කියලා ඇහුවා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ, එහෙම කොහොමද කියලා ඇහුවා. ඔය කියන විඤ්ඤාණය භාග්‍යතුන් වහන්ස අපි මේ විඳින්නේ අත්දැකීම් ලබන්නේ ඒ විඤ්ඤාණය කිව්වා. ඒ භික්ෂුන් වහන්සේ තුන් වහන්සේ තිවරගත්තු විදිය. බුදුන් වහන්සේ ඇහුවා, ඈ භික්ෂුව, මම කාටද කවදද මොන කරුණක් අරබයාද එබඳු දෙයක් මා කිව්වේ? එතකොට ඒ භික්ෂුව, ඒ භික්ෂුන් වහන්සේ බිම් බලාගත්තා. මාපට ඇඟිල්ලෙන් පොළව සූරන්න ගත්තා. වැටහිම් රහිතව ඉන්න පටන් ගත්තා. භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා, මහණෙනි, මම විඤ්ඤාණය ගැන මෙබඳු දෙයක් ප්‍රකාශ කරලා තියෙනවද? නෑ භාග්‍යතුන් වහන්සේ කිව්වා. එහෙනම් මං කොහොමද දේශනා කරලා තියෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ විඤ්ඤාණය පටිච්ච සමුප්පන්නයි කිව්වා. ඒ කියන්නේ හේතු ප්‍රත්‍යයෙන් හට ගන්නා වූ දෙයක් කියලයි මේ විඤ්ඤාණය ගැන භාග්‍යතුන් වහන්සේ සඳහන් කළේ. පින්වත්නි, ධර්ම මාර්ගයේ ගමන් කරන පිරිසක් ඇටියට මේ විඤ්ඤාණයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ දැනගෙන සිටීම බොහොම උපකාරයි සංසාරයෙන් එතර වෙන්න කැමති කෙනාට. මොකද හේතුව, අපි යම්කිසි අනුතුරුදායක තත්වයකට පත් වෙලා ඉන්නේ මේ මනුස්ස ලෝකේ හිටියට. අපේ මරණයේ ඉදිරියේ සතර අපාය දොරටු හතරක් ඉවර වෙලා තියෙනවා. ඒ තමයි ඉපදෙන මැරෙන ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නැහැ. ඉපදෙන මැරෙන ස්වභාවයට හසු වී සිටින අපි මේ ඉපදෙන මැරෙන ස්වභාවය ගැන පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නට ඕන. අන්තිම හුස්ම පොද වාතලෙට එකතු වෙන්න කලින් අපේ ජීවිතයට සුවිශේෂී පිළිසරණක් ලැබෙනවා. මේකට උපකාර වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ විශ්මිත ප්‍රඥාවෙන් අවබෝධ කොට වදාළ ධර්මයෙන්. ඒ දේවල් පිළිබඳව කරුණු ඒ අයුරින්ම ඉගෙන ගැනීමයි. ඒක තමයි අපිට තියෙන පිළිසරණ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළ මේ විඤ්ඤාණ හය ආකාරයි කියලා. චෛමේ භික්ඛවේ විඤ්ඤාණ කාය චක්කු විඤ්ඤාණං ඇසී විඤ්ඤාණය සෝත විඤ්ඤාණං කණේ විඤ්ඤාණය ගාන විඤ්ඤාණං නාසී විඤ්ඤාණය ජීවහා විඤ්ඤාණං දිවේ විඤ්ඤාණය
காய விஞ்ஞானம் கை விஞ்ஞான, மனோ விஞ்ஞானம் மனசி விஞ்ஞான. மேமாய் புத்ரஜானன் வகான்சி விஞ்ஞானிகன விஸ்தர கலி. ஏன் ரூப பலாதி விஞ்ஞானே கிரியாக்காரித்தை அக்தியனோ. கணிங் சப்தான கொட்டு விஞ்ஞானி கிரியாக்காரித்தை அத்தியனோ. தெங்கப்பட்ட மம்மே கியனதி உந்துட்ட ஹென்னி தீருங்கன்னி விஞ்ஞானி கணி வெடக்கிற நிசா. இல்லங்கிட்டு நாசித்த கந்த சூந்த தினனக்கொட்டு விஞ்ஞானி கிரியாக்காரித்தை அத்தியனோ. தீவட்ட ரச லபன கொட்டு விஞ்ஞானி கிரியாக்காரித்தை அத்தியனோ. காய்ட்டு பகச லபன கொட்டு விஞ்ஞானி கிரியாக்காரித்தை அத்தியனோ. இவகீமை மே மனசின் அர்மனு ஹிதாதி விஞ்ஞானி கிரியாக்காரித்தியாக தியனோ. மீ விஞ்ஞானி கிரியாக்காரித்தியாக நெத்தாங் ஏங் ரூப பேன்னே. விஞ்ஞானி கிரியாக்காரித்தியாக நெத்தாங் கணிங் சப்த எஹென்னே. விஞ்ஞானி கிரியாக்காரித்தியாக நெத்தாங் நாசிங் கந்து சூதாகிரானிக்கரண்டு லபேன்னே. விஞ்ஞானி கிரியாக்காரித்தியாக நெத்தாங் திவிட ரச விந்திண்ட விதியாக்னே. கயம் பகச லபண்ட விஞ்ஞானி கிரியாக்காரித்தியாக தியன்றோம். தெங்கொன்னு அப்பி எஹெங் ரூபியாக் பலனுக்கிட்டு மேக்கிட்டு ஸ்பர்சி உபகாரம் வேணுமா. ஸ்பர்சிக்கு என்ன மென்ன மே வகையா இதுக்கிட்ட பெனீமை கிரியாவளிய சித்துவன்னு எஹக் தியன்ட்டு ஓணு. ஏஹ எதிரியிட்டு ரூபியாக் என்று ஓணு. எஹ எதிரியட்டாப்பு ரூபே எஹெங் எஹ பிரதிபிம்பியட்டு வெட்டிதி எஹத் ரூபயத் நிசா எஹி விஞ்ஞானே அத்தி வேணுவா. அன்னு எத்துக்குட்டு எஹை ரூபியை விஞ்ஞானே எக்கத்து வீமுட கியனுவா ஸ்பர்ஷ கியன. இம தமை அப்படி ரூப பெயின் மிக தமை எஹை ஸ்பர்ஷ. அப்பி மே மம கியன கெனாகி ஜீவித்தே சுபாவேகனை பாகித்துன்னாசி மே அப்பிட்டு பெண்ணலதுன்னு மேக அவபோதக்கர் கத்தொத் பிங்கு துணி சத்துரு அப்பா துருட்டு வெகனோ. அமாமா நிவன் மகி கமாங் கருணோ. இப்படி இவகிதையா கணட்டு உணோத் கணி ஸ்பர்சி துக்கிட்ட எஹின கணாக்தி என்றோன சப்தே கணை வதின்றோன அன்னத்துக்குட்ட கணை விஞ்ஞானே அதிவேனவா. மே துணை எக்கு தூயமட்டு கேனோ ஸ்பர்சி கேல. மே வித்தியிட தமை ஆயத்தன ஹயம ஸ்பர்சிய ஹட்டகாண்ணி. மென்ன மே ஸ்பர்சிய அதி உண்ணாம ஸ்பர்சிய நிசா தமை விந்தியம அதி வேண்ணே. அப்பி சப்ப விந்தினோ துக் விந்தினோ மத்தியஸ்த விந்தியம் அதி வேண்ணே ஸ்பர்சிய நிசா. ஸ்பர்சியிட்ட மூலிக்க வச்ச அருமுனோசி விதிண்ட பட்டங்காண்ணோ. அன்ன ஏ விதின தெனத் விஞ்ஞானே ஹட்டகாண்ணோ. விஞ்ஞானே கிழக்கண்ணே மாயாவா. விஞ்ஞானே ஹட்ட நுகன்ன தெனக்னே. எதுக்கிட்ட விதின விழாவட்டு விஞ்ஞானே கிரியாக்காரித்தே தியனோ. ஏ விதின தேமாய் ஹதுனகாண்ணே. ஹதுனகான்ன தேவலுத் ஏ துலத் விஞ்ஞானே வெடக்கிறனோ. ஐது பஜானாதி பஜானாதி விஞ்ஞான. விஞ்ஞானிக்கு என்ன கிழக்கு யமக் தெனகன்னோ தெனகன்னோ கீன காரணாவ விஞ்ஞானையாய். தென் எஹெங் ரூப ரூப சித்து சமக எக்கத்துவீம ஸ்பர்சிய. ஏ ஸ்பர்சிய நிசா விதியும் எத்து வேணுவா. ஏ ஸ்பர்சிய நிசாம சஞ்ஞாவ எத்து வேணுவா. ஏ ஹதுனாகன்னு தேட்ட அணுவ தமாய் சேத்தனாவு பகல வேண்ணே. ஹதுனாகத் தேட்ட அணுவ கல்பனா கிரண்ட பட்டங்கண்ணோ. ஏக தமாய் சேத்தனாவு இத்தன கர்மே ஹதினோ. அன்ன இத்தன கிரியாத்மக வேண்ணே விஞ்ஞானே. புத்துரஜானன் வகான்சிக்கு சுயா கணியம நாங் ஹரி புதுமாய் பிம்மத்துனி. அப்பி லோகே குடாக் விஷயம் கன தான்வா. நமுத் மே அப்பி சிதுவீம கன தன்னே. புது கெனே தமை மேக ஹொயாகான. இத்தோட மே கிரியாவளிய சம்பூர்ணின்ன மே மூலிக வெண்ணி ஸ்பர்சே நிசா. ஸ்பர்சிக்கனே ஆஹாரியா. ஏ ஸ்பர்சி துல தமை விஞ்ஞானே கிரியாத்மக வெவி யன்னே. ஸ்பர்சிய கேன்னி பகுப்பவெத்பட ருகுல்தென போஷணே கரண பிரதான ஆஹார ஹத்தரிங் எக்காக். ஸ்பர்சிய கேன்னி
එතකොට පිංගතුනි පුදුම සහගතයි මේ සොයා ගැනීම ගුරු උපදේශ නැතිවම භාග්‍යවතුන් වහන්සේ මේ සියල්ල සොයාගත්තා. මේ සියල්ල සොයාගෙන සංසාරයෙන් එතර වුණා. සතර අපාය මහගෙදර කරගෙන කර්මානුරූපව භවයෙන් භවයට ඇදගෙන යන කිසිවෙකුට තේරුම් ගන්න බැරි අතිශයින්ම සියුම් වූ භයානක ලෙක සකස් වෙන මේ වැඩපිළිවෙල බුදු කෙනෙක් සොයා ගන්නකම් කාටවත් තේරුම් ගන්න බෑ. හිත පහදවා ගන්න මිබඳු උතුම් මුනි රජාණන් වහන්සේ නමක් අපට සරණ යන්ට ලැබුණා කියලා ප්‍රමාණ සතුටු වෙන. අපට තියෙන මේ කෙරෙහි සිත පහදවා ගන්න එක මේ ජීවිතය අපිට කරන්න තියෙන මොකද්ද? භාග්‍යවතුන් වහන්සේ අපි ජීවිතය ගැන කියා දීපු මේ දේවල් ගැන සිත පහදවා ගන්න එක. මේ විඳීමට සංඥාවට චේතනාවට සම්පූර්ණයෙන්ම හේතු වන්නේ ස්පර්ශය. එතකොට මේ විඥානයේ ක්‍රියාකාරීත්වයත් එක්ක අර ඔක්කොම බැඳිලා තියෙන්නේ. මේ විඥානය ඇතුලේ මේ ඔක්කොම වැඩ කරනවා. රූප, වේදනා, සංඥා, සංකාර ඔක්කොම වැඩ කරනවා. මේ ඔක්කොම එකතුවකට තමයි විඥානය කියලා කියන්නේ. ඒතර චේතනාවක් නැත්තම් මේ චේතනාව තියෙන්නේ යම්කිසි වැඩක යොදවන්න පුළුවන් හැකියාවක් එක්ක. ඒකනේ චේතනාවට කර්මය කියලා කියන්නේ. යමක් කරන්න කලින් චේතනාව පහළ කරන්නේ. චේතනාවක් නැත්තම් ඒ වැඩේට යෙදෙන්න බෑ. දැන් මේ පින්වතුන්ට චේතනාවක් පහළ වුණා ධර්ම දානමය පිනක් කරන්න ඕන කියලා හිතක් නේද ඇති වුණේ ඉස්සෙල්ලා. ආන් දැක්කද ඒ චේතනාව දැන් මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාත්මක වුණා. මේ වගේ තමයි හැම එකක්ම. මේකට මුල් වෙන්නේ ස්පර්ශය. එතකොට ස්පර්ශයෙන් නිසා හටගන්න විඳීම, ස්පර්ශයෙන් නිසා හටගන්න සංඥාව, ස්පර්ශයෙන් නිසා හටගන්න චේතනාව. මේ ස්පර්ශය මේ හැම එකක් එකින් එකට බද්ධ වෙලා තියෙන්නේ. ඒකට කියනවා පටිච්ච සමුප්පන්න කියලා. හේතු ප්‍රත්‍යයෙන් හටගත්තු එකක්. මේ චේතනාව තුළ තියෙන බලසම්පන්නකම හරි පුදුමයි. මේ චේතනාව තුළ මේ චේතනාව පහළ කරලා ක්‍රියාත්මක කළේ මේ ලෝකේ තියෙන ශ්‍රේෂ්ඨතම දේ මේ පිග්වතුන්. අප්‍රමාණ සතුටු වෙන්න. සියලු දන් පරදවන දානයක් සසර දුක්ගින්දර නිවන පිනක්, අමෘතේ ලැබෙන පිනක්, අමරණීය ජීවිතයක් කරා යන පිනක් මේ චේතනාව පහළ කරලා අද දවසේ මේ පින්වතුන්ගේ ජීවිතවලට මහා ලාභයක් ඇති කරගන්න ලැබුණා කියලා ප්‍රමාණ සතුටු වෙන. නමුත් මේ චේතනාව නරක පැත්තට හැරුණොත්, මේ විඳීම නරකට හැරුණොත්, එතකොට මේ චේතනාව වැරදි පැත්තට හැරුණොත් විඳීම නරකට හැරෙනවා. සංඥාව නරක පැත්තට හැරෙනවා. විඥානේ නරක පැත්තට හැරෙනවා. ඔබ දන්නවා දේවදත්ත හොඳට සමාධිය වඩපු කෙනෙක්. අභිඥා පව උපදවා ගත්තා. 이르දි ප්‍රාතිහාරි පාණ්ඩ පුළුවන්කම තිබුණා. නමුත් අසත් පුරුෂකම ඒ ජීවිතේ වෙලාගෙන තිබුණා. දැන් බුදුරජාණන් වහන්සේට රාජරාජ මහාමාත්‍ය අතරේ විශාල කීර්ති රාවයක් පැතිරුණා. දේශ දේශාන්තරවල ඒ කීර්ති රාවය පැතිරිලා ගියා. පුන්සඳ පෑයූ අහසේ තරු එළියට තැනක් නැහැ. හිරු නැගුණ අහසේ තරු එළියට තැනක් නැහැ. මේ වගේ බුදුරජාණන් වහන්සේගේ සම්බුදු බලය පැතිරෙද්දී, ඒ වටා එකතු වෙච්ච ශ්‍රාවක පිරිස දිලෙද්දී දේවදත්තගේ සිතේ ඊර්ෂ්‍යාව හටගත්තා. ද ඊර්ෂ්‍යාව හටගත්තේ මොකෙන්ද? චේතනාවකින්. හරි පුදුමයි මේ චේතනාව. දේවදත්ත තමන්ගේ 이르දි බලය පාවිච්චි කරන්න කල්පනා කළා.
දැන් පේනවද චේතනාව වැරදි විදියට පාවිච්චි කරන විදිය? දවසක් අජාසත් කුමාරයා හැන්දෑ යාමි කාමරේ ඉන්නකොට එක පාරටම එයා ඉදිරියේ ඇඟ පුරා නයි ඔතහාගත්ත පුංචි දරුවෙක් කුළු පෙට්ටියක් පහළ වුණා. පහළ වෙච්ච ගමන් අජාසත් හොඳටම බය වෙලා පිටිපස්සට පැනලා දන ගහගෙන වැඳගෙන ඇහුවා, අනේ ඔබ වහන්සේ කවුද කියලා. එතකොට එක පාරට ප්‍රකෘති තත්වෙන් පෙනී හිටියා දේවදත්ත. අනේ අපේ මේ ආර්යයන් වහන්සේනේ කියලා හිත පැහැදුනා. මොකෙන්ද පහදව ගත්තේ? ඉරිදි බල පෙන්නලා. අසත්පුරුෂයන්ට පැහැදුනේ ආනන්තේ පාප කර්ම කරගත්තා. ඔන්න ඔය විදිහට අජාසත් කුමාරයව පහදව ගත්තා. භාග්‍යතුන් වහන්සේට නොයේ හිරිහැර කරලා අන්තිමේ චේතනාවක් පහළ කළා. භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන්න ඕන කියලා චේතනාව පහළ කරානේ. ඒකත් කළේ මොකින්ද? චේතනාවකින්. හරි පුදුමයි, සසර කියන්නේ අතිශයින් භයානක එකක්. ඒ චේතනාව පහළ වෙච්ච ගමන් මනසේ පහළ වෙලා තිබ්බ යම්තා කුසලතා ඇද්ද ඒ සියල්ල සැනකින් නැතුව ගියා. ඉර්ධි බල ඔක්කොම පිරිහිලා ගියා. සිතුවිල්ලක් කළේ මේක. දැන් පේනවද නරක චේතනාවක තියෙන විනාශ කරන්න පුළුවන් හැකියාව? නරක චේතනාව ඉස්සෙල්ලාම විනාශ කළේ තමන් තුල තිබුණ වටිනා දේවල් ටික. මේක චේතනාව තුල සිද්ධ වෙච්ච දෙයක්. අනාත්මයි කියන්නේ ඒකයි. වසඟේ පවත්තන්න බෑ. හේතු හැදෙනකට ඵල හැදෙනවා. විහෙස මහන්සියලා උපදවාගත්තු ඉර්ධි බල පවා වැරදි චේතනාවෙන් විනාශ වෙලා යනවා. ඊළඟට දේවදත්ත සංඝ ભેදය කළා. බුදුරජාණන් වහන්සේගේ ඇඟේ ලේ සෙලෙව්වා. ආනන්තරි පාප කර්ම කළා. ඊට පස්සේ බුදුන් වහන්සේ ප්‍රකාශ කළා, මහණෙනි මම මේ යම් කෙනෙක්ගෙන වඩවඩා සොයලා බැලුවා නම් විමසා බැලුවා නම් බේරගන්න පුළුවන් පැති බැලුවා නම් මේ දේවදත්ත ගැන තරං වෙන කාගෙනවත් බැලුවේ නැහැ කිව්වා. චිරකට මහන්සියක් ගත්ත අපි දේවදත්ත බේරගන්න. මහණෙනි ඒක මෙන්න මේ වගේ දෙයක් කිව්වා. පුද්ගලයෙක් වැටුණා අසූචි වලකට. මෙයා බේරගන්න කැමති කෙනෙක් වැසිකිලි වලේ වටේ කැරකෙනවා. මෙයාගේ අසූචි ගෑවිච්චි නැති තැනක් තියනවාද? මෙයා එතනින් අල්ලලා ඔසවලා උඩට ගන්න කියලා. හැම තැනම අසූචි ගෑවිලා. මෙන්න මේ දේවදත්තටත් එබඳු දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ. පිළියම් කළ නොහැකි තත්ත්වයට පත් වුණා කියලා කිව්වා. නිරේ ගිහිල්ලා කල්පයක් පැහැෙනවා. කල්පයක් පැහෙන්න වෙනවා මෙයා කරගත්තු ආනන්තරි පාප කර්ම. එතකොට විඥානේ ආය වෙනස් කරන්න බෑ. ආනන්තරි පාප කර්ම කරපු කෙනාගේ විඥානේ නිරේට මැදගෙන යනවා. දැන් බලන්න කවුද මෙයව නිරේට ගෙනියන්නේ? විඥානේ ක්‍රියාකාරීත්වය, වෙන කවුරුත් නෙවෙයි. බලන්න පින්වතුනි, බුදුන් වහන්සේගේ තියෙන අද්විතීය කුසලතාවය. බුදු ඇසින් දැක්කා දේවදත්තයන්ගේ විඥානේ වෙනස් කළ නොහැකි ආකාරයට නිරේ උපත කරා යන්න සකස් වුණා කියලා. දවසක් භාග්‍යවත් බුදුන් වහන්සේ ඉදිරියට කෙනෙක් ඇවිත් අහනවා, භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ඉදිරියට නානා මාදිලි ප්‍රශ්න අරගෙන නොයෙක් අය එනවා. ඒ සීලූම ප්‍රශ්නවලට භාග්‍යතුන් වහන්සේ කිසිම පැකිලීමකින් තොරව උත්තර දෙනවා. කොහොමද ඒක කරන්නේ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, ඔයාගේ රස්සාව මොකද්ද කියලා ඇහුවා. ස්වාමීනි මම වාහන හදන කෙනෙක්. එතකොට වාහන පිළිබඳ ඔබට තියෙන දැනුම කොහොමද කියලා ඇහුවා.
சுவாமினி மட்டும் ஓணும வாகனைய பிலிமந்து அங்கு சம்பூர்ண தனுவாக தீரும் வாகனி ஓன கொட்டசக்கேன மம ஹொந்தட்டு தானுவாக கிவா ஓணும கொட்டசக்கேன எவ்வத் மட்ட உத்தர தெண்டு புலுவாங்க கிவா கோமந்த கிளவா உச்சர தனுமக் லபுனி எதுடு கீனா சுவாமினி காலத்திசி மம்மி வாகன கலவனவா ஹைக்கிறனுவா ගලවනවා හයි කරනවා ඒ නිසා මම මේ වාහනවල හැම කෑල්ලක් ගැනම හොඳට දන්නවා කිව්වා බුදුරජාණන් වහන්සේ වදාලා අන්න ඒ වගේ කිව්ව තථාගතයන් වහන්සේ මේ ජීවිතේ හැම කෑල්ලක්ම ගලෝ ගලෝ බලලා කිව්වා මොනවද මේ ජීවිතේ කෑලි හැම කෑල්ලක් ගැනම භාගතුන් වහන්සේ අවබෝධයක් තියෙනවා මේ ජීවිතයේ තියෙන කෑලි මොනවාද කෑලි තමයි විඥාණය සංඥාව ඊළඟට චේතනාව ඊළඟට නාම රූප මේ ආදිවාසීන් මේ ජීවිතේ කොටස් සෑම කොටසක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා කිව්වා අන්නේ ඒ අවබෝධයෙන් නුවණ පහල කරලා දකිනකොට පේන්නේ කෙනෙක් චේතනාව පහළ කරලා කෙනෙක් යමක් කරද්දී අභ්‍යන්තරීකව තිබෙන විඥානේ හැදෙනවා අර කරන දේට අනුව. එතකොට අපි සිතෙන් කයින් වචනෙන් යම් දෙයක් කරනවද ඒකට අනුව විඥානේ හැදෙනවා. විඥානෙන් තමයි ඊළඟ ජීවිතේ කරා ඇදගෙන යන්නේ. ආනන්තරීය පාප කර්මයක් කරගත්තොත් අර විඥානේ සකස් වෙන්නේ නිරයට යන්ටයි. ඒක වෙනස් කරන්න බෑ. කාටවත් වෙනස් කරන්න බෑ. මේ පාප කර්මෙහිදි ගෙවන්නම තියෙනවා. මෙන්න මේ අනුතුර සස්සරේ යන චතුරාර්ය සත්‍ය අවබෝධ නොකළ ඕනම කෙනෙකුට තියෙනවා. ඒකයි අපිට තියෙන ලාභය. අද අපිට අවස්ථාව තියෙනවා තථාගත බුදුරජාන් වහන්සේ දේශනා කළ චතුරාර්ය සත්‍ය ගැන සිත පහදවා ගන්නට. අන්නේ සිත පහදවා ගැනීමෙන්ම අපට තථාගත බුදුන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව උපදිනවා. එතකොට ওই බටහිර සමාජයේ රටවල නියමයක් තියෙනවා කෙනෙක් රෝගී වුණොත් එයා ගොඩාක් දුක් විඳිනවා නම් බේරගන්න බැරි නම් gedere ඉන්න පිරිස අනුමත කළොත් එයා මැරුණට කමක් නැහැ කියලා වෛද්‍යවරු එයාට ඉන්ජෙක්ෂන් එකක් දෙනවා. මෙරලෙන්ට මේ බටහිර තියෙන ස්වභාවය මේකෙදි සමහර අයට ආනන්තරී පාප කර්ම රැස් වෙනවා සමහර විට අසනීප වෙලා අසාධ්‍ය වෙලා ඉන්නේ අම්මා හෝ තාත්තා දරුවෝ අඬ ගහලා කියනවා මේ අම්මයි තාත්තයි දැන් දුක් විඳිනවා සාමදානී සැතපෙන්න කැමති නම් මේකට අස්සම් කරන්න කියනවා මේ ෆෝම් එකට ඉතින් ඒ දරුවෝ අනේ මේ දුක් විඳිනට වඩා අම්මා තාත්තා මේ ස්වර්ගයට යනවා නම් හොඳයි කියලා අත්සන් කරනවා අත්සන් කරාට පස්සේ සිලින්ජරේට බෙහෙත දාලා ඒ අම්මට හරි තාත්තට හරි විදලා මැරෙනකොටම දරුවන්ට ආනන්තරිය පාප කර්ම රැස් වෙනවා ඒක වෙනස් කරන්න බෑ දරුවෝ දන්නේ හැබැයි චේතන පහළ කළ තමයි අත්සන් කළේ මැරුණට කමක් නෑ කියලා හරි පුදුමයි පින්වතුනි මේ සංසාර ගමන බලන්න මේ සසර ගමන කොයිතරම් භයානකද මේගොල්ලෝ මැරෙද්දී රූපය සහිත වේදනාව සහිත සංඥාව සහිත සංස්කාර සහිත විඥානය සහිත විඥානේ චුත වෙලා නිරේ උපදිනවා කල්පයක් නිරේ දැන් බලන්න මෙබඳු අනතුරක් මෙබඳු ඉරණමක් ජීවිත ඇතුලේ තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් හැර අපිට වෙන කොහෙන්වත් ඉගෙන ගන්න ලැබෙන්නේ නැහැ. එතකොට අනාගතයේ ඇති වෙන්න තියෙන ඉරණම අනතුරෙන් බේරෙන්න තථාගත බුනිරජාණන් වහන්සේගේ ධර්මය තුලින් මඟ පෙන්වනවා. එතකොට විඥානයේ ක්‍රියාකාරීත්වය හැදින්නේ විඥාණයට එකතු වෙන දේට අනුවයි. චේතනාව පහළ කරලා කරන දේට අනුව තමයි ඒක වෙන්නේ. හරි පුදුමයි. පින්බලයේ තියෙන කෙනා නූලෙන් බේරෙනවා
පිම්බලේ තියෙන කෙනා නූලෙන් බේරනවා. දැන් බලන්න අසත්පුරුෂයන්ගේ කේලම් නිසා ගුරුවරයා අඟුලි මාලගේ ඇඟිලි 1000ක් කපලා ඉල්ලුවා. ගුරුවරයා මේක කළේ මිනිස්සු 1000ක් මරන්න කලින් අඟුලි මාල මැරෙයි කියලා හිතලා. නමුත් අඟුලි මාලට පුදුම බලයක් තිබුණේ. කිසිවෙකුට යටත් කරගන්න බෑ. හැබැයි තමන් අතින් අම්මා මැරුණා නම් අන්න ආනන්තරිය පාප කර්ම හැදෙනවා. විනාශ කරන්න බැරිව විඥානි හැදෙනවා නිරේට යන්න. නූලින් බීරුණා. බුදුරෙන් වහන්සේ වැඩම කළා. අඟුලි මාල තනියම හිනා වුණා. මේ ශ්‍රමණයන් වහන්සේ ඉන්නේ මොනවා දැනගෙනද? මේ දුවන අශ්වයා මම බිම දානවා. අශ්වයාට බෑ මාත් එක දුවන්න. වේගින් දුවන හස්තිය මම බිම දානවා. 50-60 හැදිලා එන කණ්ඩායම් මරලා මං ඇඟිලි ටික කපා ගන්නවා. බුදුරජාණන් වහන්සේ 이르දියක් කළා. මෙයා වෙහෙසෙනකන් දුවපු ආවේ. හැබැයි තමන් වහන්සේ ළඟට ලංවෙන්න නොලැබේවා කියලා අදිෂ්ඨාන කළා. දැන් භාග්‍යවතුන් වහන්සේ හිමීට වඩිනවා. ඒ පිටිපස්ස පොළොව කොටස වේගෙන් දුවනවා. එතකොට කොච්චර වේගින් දුවලා භාග්‍යවතුන් වහන්සේට කිට් වෙන්න හැදුවත් අඟුලි මාලට කිට් වෙන්න බෑ. දැන් අඟුලි මාල තමන්ගේ උපරිම ධෛර්යය දාලා දුවනවා දුවනවා ලංවෙන්න බෑ. අන්තිමේ කෑ ගහලා කිව්වා, "ඒයි ශ්‍රමණය නවතින්න" කිව්වා. බුදුරජාණන් වහන්සේ වඩින ගමන් කිව්වා, "මං නැවතිලා ඉන්නේ. ඔබ තමයි දුවන්නේ. ඔබ නවතින්න" කිව්වා. එතකොට අඟුලිමාල කල්පනා කළා, ශ්‍රමණවරු බොරු කියන්නේ නැහැ. ඇවිදින ගමන් කියනවා නැවතිලා ඉන්නවා කියලා. මට කියන නවතින්න කියලා. එතකොට අඟුලිමාල අහනවා, "ඔබ වහන්සේ වඩින ගමන් නැවතිලා ඉන්නේ කොහොමද? දුවන මට නවතින්න කියන්නේ කොහොමද?" කියලා ඇහුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, "මම නැවතුවා සියලු හිංසා." "කෝ, ඔබ නැවතුවේ නෑනේ. ඔබ හිංසා කර කර පීඩා කර කර සංසාරේ යනවා. ඔබ ඔක නැවතුවොත් ඔබ නවතිනවා" කිව්වා. අඟුලිමාල නතර වුණා. අඟුලි මාලේ කඩලා වීසි කළා. කඩුව වීසි කළා. දන ගහගෙන වැඳගෙන කිව්වා, "මට දැන් තේරෙනවා. ඔබ වහන්සේ වැඩම කළේ මාව බේරගන්ටයි." හරි පුදුමයි. දහස් ගණන් මැරුවා. හැබැයි ආනන්තාරිය පාප කර්මයකට අවුවෙච්චි නැති නිසා ඒ නිරේට හැදිච්ච විඥාණය නිකලස් මාවතට ඇතුල් වෙන්න හැදුනනේ. හරි පුදුමයි. බුද්ධ බලය පුදුම රැකවරණයක් තියෙන පින්වතුනි. තථාගත බුදු කෙනෙක් සරණ යන්ට ලැබීම අප්‍රමාණ සතුට වෙන්න. සතර අපායට නොයන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ප්‍රහාණය වෙලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සිත බැසගත්තා. ඒ බුද්ධ වචනේට හරි පුදුමයි. අනාත්ම ක්‍රියාවලිය ආනන්තරිය පාප කර්මයක් සිදු වුණේ නැති නිසා හේතු වෙනස් කරනකොට විඥානයේ ක්‍රියාකාරීත්වය වෙනස් වුණා. ඒ නිසා පින්වතුනි අපි ඇති නොයේක් වැරදි සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. හැබැයි තථාගත මුනිරජාණන් වහන්සේ හදවතින් සරණ ගියොත්, ශ්‍රී සත් ධර්මයේ හදවතින් සරණ ගියොත්, ආර්ය මහා සංගරුවන හදවතින් සරණ ගියොත්, ආර්ය කාන්ත සීලයක පිහිටියොත් සසරක කෙරුණ පව් කෝටියක් යට යනවා. පින් කෝටියක් මතු වෙනවා. උපදින උපදින ජීවිතවල සත්පුරුෂ ඇසුරම ලැබෙනවා. ධර්මයම අහන්න ලැබෙනවා. ධර්මයම පුරුදු කරගන්න ලැබෙනවා. ධර්මයම අවබෝධ කරගෙන මේ ඉපදින මැරෙන ගෝර සසරෙන් එතරව බුදු පසී බුදු මහරහතන් වහන්සේලා නිවිසන සී පෙමින බෙදබදාල නিত্য මංගල පරම සුන්දර අමා මහ නිවණින් සැනසෙන්න මේ සෑම සිළු දෙනාටම වාසනාව උදා වේවා. ඉතින් පින්වතුනි, මේ පින්වත් පිරිස අද දවසේ මේ සදහම් වැඩසටහනට පැමිණිලා
මල් පූජ කරලා පින්දහම් රැස් කරගත්තා. ඒ වගේම සීලයක පිහිටියා. තථාගත මුනිරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළා. මේ ආදිවාසීන් නොඑක ආකාරයෙන් පින්දහම් රැස් කරගෙන අද දින අසිරිමත් දම්සක් දේශනාව සඳහා අනුග්‍රාහකත්වයේ දරන මේ පින්වත් සීලු දෙනා රැස් කරගත් සීලු පින් සහම්පති බ්‍රහ්මරාජයා, ගටිකාර බ්‍රහ්මරාජයා, සනං කුමාර බ්‍රහ්මරාජයා, සද්ද බිඳු සතරවරන් දෙවිවරු, ඉෂ්ඨකාම හිතකාමි සීලු දෙවිවරු මේ සීලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආවිෂ වර්ණ සැප බල දියුණු වෙත්වා. සද්ධා සීල සුතචාග පඤ්ඤා කියන සීක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. දෙවියන්ගේ ආධාර උපකාර ආරක්ෂාව රැකවරණය A.M. කරුණාවති මෑණියන්ට, D.M. ප්‍රේමරත්න මහත්මානන් ඇතුළු මේ පින්වත් සීලු දෙනාට සලසා දෙත්වා. දෙවියන් ද උතුම් ධර්ම අවබෝධය කරත්වා කියලා සාදු කියන්න. ඒ වගේම රැස් කරගන්න යෙදුන සීලව පුණ්‍ය ධර්මයන් අපි අනුමෝදන් කරමු. අපගේ පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝාෂ ලැබමින් චිරාත් කාලයක් ගෞතම බුද්ධ ශාසනයට අපරිමිත දහම් සේවාව සිදු කරන්ට ශක්තිය ධෛර්යය දෙවි රැකවරණ සැලසේවා. පින්වත් ලොකු ස්වාමින් වහන්සේටද චතුරාර්ය සත්‍ය ධර්මයේ පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගන්ට මේ සියලු පින් එකසේ උපකාර වේවා. ඒ වගේම රැස් කරගන්න යෙදුන සියලු පුණ්‍ය ධර්මයන් නමින් මිය පරලොව ගිය AD ගුණරත්න උපාසක මහතාට, ඒ වගේම DM පුංචි බණ්ඩා පියාණන්ට, ඒ වගේම දෙපාර්ශ්වයේම මිය පරලොව ගිය මේ ජීවිතෙත් අනන්ත සසර පුරා මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන්ගේ පරලොව ජීවිතයේ සුවපත් වේවා, සැපවත් වේවා. ඉක්මන් භවයකදී මුතුම් ධර්ම අවබෝධය කරත්වා කියලා සාදු කියන්න. ඒ වගේම සුජීවත්ව සිටින සීලුම පින්වතුන්ට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා. නන් අයුරින් උදව් උපකාර කළ, ඒ වගේම දායකත්ව දැරූ පින්වතුන්ට, එම පවුල්වල සීලු දෙනාට, දූ දරුවන්ට සහ උදව් උපකාර කළ සීලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. නිරතුරු කලන මිතුරු ඇසුර ලැබේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්ට මේ සීලුම පින් එකසේ උපකාර වේවා. ඒ වගේම මහමෙවුනා වාසී සීලුම පින්වත් ස්වාමීන් වහන්සේලා ඇතුළු ගෞතම බුදුසසුනේ පිළිවෙත් පුරන සීලුම ස්වාමීන් වහන්සේලාටත්, අනගාරිකා මෑණිවරුන් මෑණියන් වහන්සේලාටත්, පැවිදි අපේක්ෂිත දූපුතුන්ටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයටත්, ඒ වගේම සීලු පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම ධර්ම දාණය සමාජිකයින්ට මේ සීලු පින් අනුමෝදන් වෙත්වා. සෑම සීලු දෙනාටම මේ සීලු පින් අනුමෝදන් වෙලා කායික සුවයෙන් සුවපත් වේවා, මානසික සුවයෙන් සුවපත් වේවා. සීලු දෙවියෝ ආරක්ෂා කරත්වා, කරන කියන රැකී රක්ෂා දියුණුවෙන් දියුණුවටපත් වෙත්වා. ගොවිතැන්පත් වෙළෙහෙළඳාම් සරුසාර වේවා. සිත්වල පවතින ධාර්මික සිතුම් පැතුම් සඵල වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ලද සම්පතින් කිසි කලෙකත් නොපිරිහේවා. සුවසේ පින්දහම් රැස් කරගන්න, සීලු ගුණදම් දියුණු කරගන්න, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන බුදුපසී බුදුමහරහතන් වහන්සේලා නිවී සැනසී පැමිණ බෙඩවදාළ නිත්‍ය මංගල පරම සුන්දර අමා මහ නිවනින් සැනසෙන්ට ලැබේවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube channel එක subscribe කරන්න.